ටිකර ශිල්පයි මේ. ඉන්ද සයුරේ හැඩකාරි ආදරණීය සිල්ලක් මෑණියන්ගේ සෙනෙහවන්ත දූපුතුන් වෙන අපේ සරසවි අසපු තිකිරි ශිල්ප ළමා රූපවාහිනී වැඩසටහන සමගනුයි ඔබ මේ එක්ව සිටින්නේ. රාවණා පරපුරේ දක්ෂතා සපිරි ඌව වෙල්ලස්සේ දූ දරුවන්ගේ එකමුතුව බිබිල ප්‍රාදේශයේ ළමා සභාවේ අපේම සොයුරි සොයුරියන්ගේ නැවුම් ගී ගැයුම් මිහිරි රැඟුම් හරවත් නළුකම් පිළිවරාගෙන ඔබ හමුවට එන්නේ මේ ටිකිනි ශිල්ප වැඩසටහනයි. රැඳී සිටින්න අප සමග. අටකොටු පිරවූ සඩුසාර ගොවිබිම් කමත හෙළ ජන කවියාට ජන නර්තන ශිල්පියාට කරලියක් කලාගාරයක් බවට පත් වුණා. එදා ජන කරලියේ රඟ දැක්වුණු හිරුමලයට දහඩිය වැගුරු අපේ මුතුන් මිත්තන්ගේ ශ්‍රමය වර්ණනා කළ අපූරු ජන නැටුම් කිහිපයක රසාලිප්ත එකමුතුවක් දැන් ඔබ සැමට දැක බලා ගන්නට ලැබෙන දුර්ලභ මොහොත. නර්තන නිර්මාණය නර්තනාචාර්ය හේමන්ත ශ්‍රීලා රත්න කුමාරගුරු පියාණන්. නර්තනයෙන් දායක වන්නේ විවිධ ප්‍රාදේශීය ළමා සභාවේ නර්තනාංශයේ අපේම සොයුරි සොයුරියන්. Thank you.
ගඟුලක නැත්තම් නදියක රිද්මය පුරාහඳක පිරිපුන් සුන්දරත්වය සිහිලල් බව රැඳුණු ළමාවිය මිනිස් දිවියේ නොමකෙන මතක සටහන් අද අප වෙනුවෙන් තිරණ කරන වකවානුවක් පුංචි අප පමණක් නොවේ ළමාවියේ බලාපොරොත්තු වලට සිහින වලට අපේ වැඩිහිටියොත් ගොඩාක් ආදරෙයි සඳී සහ නදී කතාව පුංචි ළමා නාට්‍යකින් ඉදිරිපත් කරන්නයි අපි මේ සූදානම් වන්නේ නිර්මාණය සහ පුහුණුව අජිත් ක්‍රිෂාන්ත සේරම්ගුරු පියාණන් සහ රුවන් සමරකෝන් යන ගුරු පියවරුන් විසින් රංගනයෙන් දායක වන්නේ බිබිල ප්‍රාදේශීය ළමා සභාවේ ආදරණීය නළු නිලි කැල ඒ වුණාට නදී
ඔයාට ඔයාගේ අම්මා ගොඩාක් ආදරේ නිසා ඔයාට කවදාවත් වරදින්නේ නැහැ. නාදී කවුද? කවුද? කවුද මගේ කාමරේ අවුස්සන දැම්මේ? මම. කාගෙන් අහද මගේ කාමරේට ආවේ? මේ කාමරේ මගේ. නෑ මගේ. නිකම් බොරු කියන්න එපා. හානේ මගේ ගවමකුත් දැඳගෙන දෙන්නයි කිව්වේ. මේ ගවම මගේ. නෑ මගේ. ඔය කොණ්ඩපටි වලලු ඒවත් මගේ. දෙන්නයි කිව්වේ. ඒවත් මගේ. ඔයාලා 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 මොනවද කරේ? මෙයා මේකට රිංග ගන්නක? අපේ නදි මේ ඉන්නේ ඔයා කියලා. මම මේ නිකන් කොහෙද යන පිස්සියෙක් නේ. පිස්සියක්? මම පිස්සියක් නෙවෙයි. මම සඳි. අම්මා! නදි, ඔයා අත්තම්මලා ගෙදර ගියතේ මට මතක් වුණා මගෙන් උදුරු ගත්ත ලස්සන පුංචි කාලේ. නදී, මගේ පුංචි දුවේ. මට ඔයා ගැන බයයි. ඔයා බය වෙන්න එපා අම්මේ. මම අම්මට ආදරේ. මම හොඳට ඉගෙන ගන්නවා. මේ මගේ යාළුවෝ, මේ මුළු රටම මාව බලා ගනීවි. මේ හැමෝම පුංචි අපිට ආදරේ. ඔව්, අපි හැමෝම එකතු වෙලා මේ පුංචි මල් වලට නිදහසේ පිපෙන්න සුවඳ වෙන්න උදව් වෙමු. පුංචි අපිට කරන්න පුළුවන් දේවල් තියෙනවා, කරන්න බැරි දේවල් තියෙනවා. ඒ වගේම අපිට අයිතිවාසිකම් තියෙනවා. ඉතින් අපේ අයිතිවාසිකම් පිළිබඳව දැනගත්තොත් තමයි අපිට අපේ සමාජයේ වැඩිහිටියන් සමග සුහදව කටයුතු කරන්නට පුළුවන් වෙන්නේ. ඉතින් අපිට ඒ පිළිබඳව කියා දෙන්නට අද අපි සමග එකතු වෙනවා ශිරාණි නැන්දා. හැමෝටම සුබ දවසක් පුතේ. ඉතින් පුතේ, මට කතා කරන්න තියෙන්නේ ඔයාලා ගැන. එතකොට ඔයාලා ගැන කතා කරන්න ඔයාලටම තියෙනවා නීති රීති, නැත්නම් ඕගොල්ලන්ගේ අයිතිවාසිකම්. එහෙම නැත්නම් ඕගොල්ලන්ට හිමිවිය යුතු වරප්‍රසාද පිළිබඳ ලියවිල්ල. එතකොට මේක එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් තමයි ඉස්සෙල්ලාම මේක ආරම්භ කරන්නේ. මේක ඉස්සෙල්ලාම සාකච්ඡාවට භාජනය වෙන්නේ වගන්දි පහක් වගේ පුංචි කාරණා කීපයකින් තමයි ඕගොල්ලන් ගැන කතා කරන්න පටන් ගන්න. එතකොට ලෝකෙ හැම රටක්ම වාගේ මේ ලියවිල්ල තමන්ගේ රටේ දරුවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන්න ඕන කියලා අසම් කරලා බාර අරගෙන තියෙනවා. එතකොට බාර නොගත් රටවල් දෙකුත් තියෙනවා පුතේ. ඒ දෙක තමයි ලෝකෙ පොහොසත්ම රට කියලා අපි පිළිගන්න ඇමරිකාවයි, ලෝකෙ දුප්පත්ම රට විදිහට අපි සලකන සෝමාලියාවයි. 1989 දී තමයි ශ්‍රී ලංකාවට මේක හඳුන්වලා දෙන්නේ. ඒ වුණාට ශ්‍රී ලංකාව මේක අස්සම් කරලා බාරගන්නේ 1991 සැප්තැම්බර් 20 වෙනිදා. මේ වගන්ති 54 ප්‍රධාන කාරණා හතරක් යටතේ සාකච්ඡා වෙනවා. පළවෙනිම අයිතිය තමයි ඕගොල්ලන්ට තියෙන ජීවත් වීමේ අයිතිය. ඊළඟට තමයි ඕගොල්ලන්ට තියෙනවා සංවර්ධනය වීමේ අයිතිය. ඊළඟට තියෙනවා ආරක්ෂාව ලැබීමේ අයිතිය. ඒ වගේම තමයි පුතේ ඔයගොල්ලන්ට තියෙනවා සහභාගීත්ව අයිතිය. ජීවත් වීමේ අයිතිය කියන එක තහවුරු කරන්න ගියාම
අපිට තියෙනවා ඒක ඒ වගන්ති 54න් විශේෂ වගන්ති කිහිපයක් එකතු කරලා ඕගොල්ලන් සියලුම අනතුරු වලින් වැළකීලා ඕගොල්ලන් ඉපදුණු දවසේ ඉඳලා මරණය දක්වාම කිසිම අනතුරකට භාජනය නොවි ආරක්ෂා වීමේ අයිතියකින් තහවුරු කරලා තියෙනවා. ඒ කියන්නේ ඕගොල්ලන්ගේ ජීවිතේට කිසිම කෙනෙකුට තර්ජනයක් කරන්න අයිතියක් නෑ වැඩිහිටියෝ විදිහට. සංවර්ධනය වීමේ අයිතිය. ඒක යටතේ තමයි පුතේ ඕගොල්ලන්ට අධ්‍යාපනය, සෞඛ්‍ය ඒ වගේ සියලු මේ පහසුකම් නොමිලේ සපේලා ඕගොල්ලන්ව සංවර්ධනය කරන්න මේ අපේ රට බැඳිලා ඉන්නේ නේද? ඒ වගේම තමයි දැන් විශේෂයෙන් මම සඳහන් කරන්න ඕන ඕගොල්ලන්ට තියෙන සහභාගීත්ව අයිතිය. සහභාගීත්ව අයිතිය විදිහට තමයි හැම වෙලේම ළමයිව කණ්ඩායම් ගත කරලා, ළමා සමාජ විදිහට සංවිධානය කරලා, ළමා සභාව හදලා නේද ජාතික මට්ටම දක්වා එක ගෙනියලා මේ ඕගොල්ලන්ට සහභාගි වෙලා ඕගොල්ලන් පිළිබඳ අදහස දක්වන්න අවස්ථාවක් ලබා දීලා තියෙන්නේ ඒ සහභාගීත්ව අයිතිය කියන එක තහවුරු කරන්න ඕන නිසා. එතකොට පුතේ මේ මේ අයිතිවාසිකම් ප්‍රඥාම්තිය අපේ රට අසං කරලා බාරගත් දවසේ ඉඳලා අපි බැඳිලා ඉන්නවා එක්සත් ජාතීන්ගේ සංවිධානයට. ඕගොල්ලන්ගේ සංවර්ධනයේ අපේ රටේ කොච්චර දුරට මේ ප්‍රඥාම්තියට අනුව තහවුරු වෙනවද කියන එක පිළිබඳව වාර්තා සපයන්. එතකොට ඒ අයිතිය තහවුරු කරන්න හැම වෙලාවෙම මේ වැඩිහිටියෝ අපේ රටේ ඉන්න ඉහළම නායකත්වයේ ඉඳලා පහළ ප්‍රජාව ඉන්න රාජ්‍ය නිලධාරීන් දක්වාම ඒ අවශ්‍ය කටයුතු කරන්න ඕන. සුවඳ නාමලක සිරියාව සිදු පතුලේ මුතු ඇටයක අගය බෝසත් සිතුවිලි වලින් පිරුණු ළමාවියේ මිහිරියාව පිළිබඳ සුගයන නව නිර්මාණ ළමා ගීයක රස මිහිර විඳ ගන්නයි දැන් අප සූදානම් වෙන්නේ. ගීපද රචනය අජිත් ක්‍රිෂාන්ත සේරම් ගුරුපියාණන්. ගීතනු නිර්මාණය විශාරද චාමර රුවන්තිලක ගුරුපියාණන්. අද ඔබ වෙනුවෙන් ගයන්නේ බිබිල ප්‍රාදේශීය ළමා සභාවේ සංගීත අංශයේ අපේම සොයුර සොයුරියන් සෝඩි ටිකිරි ගීත සුරල්. තාමත් හෝඩිය හොඳ හැටි පාඩම්.
අඩහෝරාවක නිමාව. රසමියුරු මතකයක මතකය. ගීතය, නර්තනය, නාට්‍ය ඔරුවක් පාරුවක් බවට පත්කොටගෙන. ඔබ සැමට යහගුණ පිරි. ආලෝකවත් ජීවිතයකට එගොඩ වෙන්නට සහය වෙන්නයි. පුංචි අපි පෙරවැයක් කළේ. සතුට, සාමය, ආදරය පිරුණු ලස්සන හෙට දවසක්. එයයි අපේ ප්‍රාර්ථනය. සමුගන්නම් ආයුබෝවන්.